නිරෝධායන රීතියින් ක්‍රියාත්මක වන සංචාරන සීමා ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය තුළ පොදු ප්‍රවාහන සේවා ගමන් කිරීමට හැකියාවක් නැහැ. ඒ විතරක් නෙමෙයි නිසි අවසරයක් නොලබා වෙළඳසැල් ආදී විවෘත කිරීමට හැකියාවක් නැහැ. නමුත් ඊයේ දින ප්‍රබල ලෙස සංචාරන සීමා ඒ වගේම නිරෝධායන රීතියින් උල්ලංඝනය කළ සිද්ධීන් දෙකක් පමණ වාර්තා වෙනවා. එක සිද්ධියක් වාර්තා වෙන්නේ ඉගිනියාගල ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රී 11ට පමණ ඉගිනියාගල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත ඒ වගේම යුද හමුදා නිලධාරීන්ගේද සහයෝගය ඇතුව ඉගිනියාගල නාමල්ලොය ප්‍රදේශයේ ගමන් කරන බස් රථයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එම් බස් රථය පරීක්ෂා කිරීමේදී එය අක්කරපත්ව සිට කොළඹ බලා මගීන් රැගෙන ධාවනය වූ බස් රථයක් බවට අනාවරණය වී තිබෙනවා. මෙම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තර ඇතුළුව පුද්ගලයන් 48 දිනක් සිට ඇති බවටයි වාර්තා වෙන්නේ. ඉංගිනියාගල පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පොදු ප්‍රවාහන සේවා බස් රථයක් ලෙස මෙය ගමන් කිරීම ඉතාම තදබල වරදක්. ඒ වගේම පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ රියදුරා සහ පොන්දොස්තර වරය ඇතුළු පිරිස අද දින අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඔවුන් ඉදිරිපත් කරනු ලබන්නේ අම්පාර අධිකරණයේ වෙත. මෙම නිරෝධායන රීතීන් මෙම පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම යටතේ කටයුතු කරනවා. ඊට අමතරව මෙම බස් රථයේ අයිතිකරුට එරෙහිවත් නිරෝධායන රීතීන් යටතේ නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම මොවුන් විසින් කරන ලද මේ නීති විරෝධී ක්‍රියාව පිළිබඳව විශේෂයෙන්ම මෙම බස් රථයට බලපත්‍ර ලබා දී ඇති අදාළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත ලබා දීමෙන් අනතුරුව එහි බලපත්‍ර අවලංගු කරන ලෙස ඉල්ලා සිටීමටත් පොලිසිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ බස් රථයේ නිරෝධායන රීතීන් යටතේ පොලිස් භාරයේ තබාගෙන අධිකරණයේ වෙත ඉදිරිපත් කරනු ලබනවා. බස් රථයේ මුදා හැරීමට කටයුතු කරනු ලබන්නේත් නැහැ.